ශ්‍රද්ධාවන්ත පංවතුනී උදේවරුවේ අපි ඉගෙනගත්තු දේශනාව ඇතුලත් වනේ අංගුත්තර නිකායි හත්වෙෙන නිපාතයට. අපි මේ සවසිගෙන ගන්න දේශනයත් අංගුත්තර නිකායි හත්තෙන් නිපාති අයිති. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩසිටිද්දී දම් සභා මණ්ඩපයේදී දේශනාකුට වදාල දෙසුමක්. මේ දේශනාවේ නම කෝධන සූත්‍රය කරෝධකිරීම ගැන කරෝධය ඇතිවීම නිසාවෙන්න විපත්ති ගැන දේශනාකොට වදාලෙ දේශනා නමමොකක්ද කෝධන සූත්‍රය පෙන්වතුනී අපි කුඩාකාලයේ සිහිකරමු බලන්න අපි පුංචි කාලේ සෙල්ලම් බත්තිවවා බෝල ගැහුව හැංගි මුත්තංකළ කඩවල් දැම්ම මේ වගේ දේවල් කරද්දි අපි යාලූ යාලු එකතු වෙනවා ඔය අතරේ අපි අතරේ ස්ඩු සරුවල් ඇතියෙනු නමුත් අපි මේ රන්ඩු වෙලා මේ ඊළඟ මහෝති අපි යාලුවෙනු අපේ හිතේ තරහක් මුල් බැසගෙන පවතින ලකුණු පුඩි පුංචි කාලෙ නෑ ඊළඟට අපිට ලැබෙන දී අපි බෙදා දාගන්නවා ඉරිසියා කරන ගතියක් පුංචි කාලෙ නෑ. අපි වයසිං මෝරන්න මෝරන්න ඒ පොඩිකාලෙ තිබුණු හිතට වඩා වෙනස් සරූපයකට මේ හිත හැදනෝ. ඒ තමයි චූට්ටක්ය හා මෙහා වෙන්න බෑ. ඊට වස් අපි මේක හිතේ පිහිටුවාගෙන ඉරිසියාව ඇතිකරගෙන පලි අරගෙන පස්සෙම් පන්න පන්න පලිගන්න විදී නපුරුකං මේ හිත්වල ඇති වෙනවා. එහෙමනං අපිට පේනවා වයසිම් මෝරන්න මෝරන්න මේ හිතේ තියෙන තෙලුටුවෙන දේවල් ඒවත් වර්ධනය වෙවී එන බව. එහෙම වෙලා අපි වස්්ට යද්දී, බොහෝ දෙනෙකුට තිබෙන්නේ පිරිහුණු හිතක්. බොහෝ දෙනෙකුට තිබෙන්නේ හිටෙෙන් රැස්කරපු අකුසල් ගොඩක්. වචනයෙන් රැස්කරපු අකුසල් ගොඩක්, කයින් රැස්කරපු අකුසල් ගොඩක්. හිතක තරහක් ඇතිවුුණ අහම, ඒ තරහා හිතේ පිහිටන් නැත්තන් දේයඳපු ඉරක් වගේ සැනකින් ඒකාමතක වෙනවන්නන් ඒ කෙනාටි ඉක්මනට සිත දවුණු කරන්න පුළුවන්. හිතේ තරහක් කවාම ඒකෙනටේක පොළොවේඳපු ඉරක් වගේ නං ටික දවසක් තිබිල අමතක වෙනවන්නන් ඒ කෙනාටත් ිකක් මහන්සි අරගෙන හිතදිවුණු කරන්නට පුළුවන්. තරහක් ඇතිවුනාට පස්සේක ගලේ කෙටු ඉරක් වගේ. ඒක නැති කරගන්න නැතුව ඒ පවත්වනවනන්ව ඒ කෙනාට බොහෝම මහන්සි වෙන්න වෙනවා හිතදවුණු කරගන්න. එමනම් බලන්න අපි මේ ක්‍රෝධය නිසා කොයි තරන් අපාය උපදින් එද්ද තිරිසං අපාය උපදන්න එද්ද නයිපොළොග වෙලා ඉන්න ඇද්ද පරේතලෝක කොච්චර වදවිදිින් දැද්ද කරෝදයේ විපාකහැටට තමයි මිනිස්ලෝකී පොදනුත් විරූපී වෙනවා ප්‍රේමනාප නැතුව යනවා දුටුවන්ට පිළිකුල උපදිනෝ උපනපං ආත්මවල ජීවිතයේ පිරිහෙනවා ක්‍රෝදේ තිබුණුන් මේ ක්‍රෝදයේ නිසා කෙනෙකුගේ ජීවිතයේ අත්තිදින දුප්පීඩා තමයි මේ කෝදන සූත්‍රයේ බුදුරජාණන් වහස්සේ පෙන්වාවා දාළේ මේ සූත දේශනාව කියවල අවසංවෙන්නකට ඔබට තේරේවි බුදුරජාණන් වහස්සේ කාන්තයෙන්ම ක්‍රෝධයේ ප්‍රහණයේ කරපු කෙනෙක් කියලා හොදට පැහැදිලි උපේවා ක්‍රෝදයේ තියන කෙනනෙකුට මේ විදියට දේශනා කරන්න බෑ ක්‍රෝදයේ ප්‍රහණයේ කරපු කෙනෙක්මයි මේවා පෙන්න්න දෙන්නේ පාරිසුද්ද්‍ර සිතක් තියන මිසක් වෙන කෙනෙකුට මේ දේශනා කරන්න බෑ ඉතින් බුදුරජාණන් වහස පෙන්න්න දෙෙනවා ස්ත්‍රියක් වේවා පුරුසයක් වේවා කරධන කරෝධ කරනවා කියන තරහක් ඇතිවුණහම මේ තරහා හිතේ පිහිටුවාගෙන සිටීම. ඒ ක්‍රෝධ කරනකටේ ක්‍රෝධ කිරීම මුල් කරගෙන ඒ කෙනාට පලිගනීම මුල් කරගෙන? ප්‍රෝධකිරීම මුල් කරගන්න පීඩාකාරී කරුණු හතක් එයාගේ ජීවිතයට එකතු වෙනවා. මෙග තියනවා මේ තරහාවෙච්ච පුද්ගලය තමන් තරහාවෙච්ච කෙනා ගැන මෙන්න නිබන්ඳු එකක් ඇැමතිගෙනවා. මොකද්දේ අනේ මේ තැනැත්තා විරූපී වෙන්න ඕන. තරහකාරයා ගැන ඇතිවෙන කැමැත්ත. මගද තරාකාරගෙන ඇතුවනි කැමැත්තමකක්ද අනමයා විරූපී වෙන් ෝනේ මොකද හේතුව. තරහකාරය තමන් තරහ කෙනෙක් ලස්සනට ඉන්නවා දකින්න කැමතිනෑ මේක කියන පිංවත් මාලනිය මොකද හේතුව ඒ පුද්ගලයක් ක්‍රෝධෙන් යටවෙච්ච කරෝදයෙන් මිරිකිච්ච. ක්‍රෝධයෙන් පීඩා විදින ජීවිතයක් යාට තියෙන්නේ. ඉතින් ඒමගේ ක්‍රෝධ කරන කෙනෙ ලස්සන කෙනෙ දැක් මොකද කරන්නේ. තමන් තරහා කාරයෙක් වොන්න නෝ ලස්සෙන්ට ඇඳල. එත මොකද කරන්නේ අහාග බලාගන්නයි හෙමනැත්ත මොකද කරන්නේ. අයිෙන් කාරලා තුූ කියලා කෙල්ල ගහනවා. ඒ මොකදේක බලාගන ඉන්න. බෑ කරෝධය අන්‍යබඳු ක්‍රෝධ කරන කෙනෙක් එයා හොදට වතුර නාලා කොන්්ඩි තිල් ගාල කොඩි හොදට පීරල ගොතල මල් ගවසල ලස්සන වස්ත්‍රයක් ඇඳගෙන කොච්චර හැඩදදාගිය එය කැත කෙනෙක් මයි කියන එෝද ක්‍රෝධයෙන් ඉන්න නිසා ක්‍රෝධකරමෙන් එන්න නිසා එයාට ලස්සන වෙන්න බෑ කියනවා. මෙන්න මේක තමයි ක්‍රෝධ කරන කෙනෙකුගේ ජීවිතයක ඇතිවෙන්න පලවෙන්නේ විපත්තර. එවන අපි තේරුම් ගන්ටෝඩ මේ ක්‍රෝදය කියලා කියන්නේ තරහා කියලා කියන්නේ හොඳ දෙයක් නන් නොවේ. හොඳ දෙයක් නන් නොවේ. මේ චූටි දෙයක් ඇති දැන් අපි චතුරාරි සත්‍යබෝජය කොළොත්් නම් මේ ඔක්කු මගාරෝගණ්ඩ පුළලුවනි. චතුරාරි සත්‍යාබෝධය නොකළොත් පුංචි දෙයක් ඇති. නරගතැනක උපදින්ද. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න උපමාවකින්. උපමවාගින් පෙන්නා දුන්න චතුරාරි සත්‍යබෝධි කරපු ආර්ය ස්ශ්‍රාවකයාගේ චිත්තය ගංගාවක් වගේ චතුරාරි සත්‍යබෝධ නොකළ ඒ ආරි ධර්මයට පැමිණිච්ච නැති පුත්ජනයාගේ චිත්තේ වතුර වීදුරුවක් වගේ එක සමාන ලුල්කැට දෙකක් අර වතුර වීදුරුවටයි ගඟටයි දම්මුත් වෙනසක් තිබේද කියලා හ බදුරජාණන්හන්සේ උන්හසේ පිළිතුරු දුන්නා වහනිනි අර වතුර වීදුරු සැනෙකින් ලුළු රසට හැරවා. නමුත් ගංගාවට ගානක්වත් නෑයික කියලා. අන්නේ වගේ තමයි සුළු කරුණක් ඇති කියලා ඇතිබෙනවා පුතජ්ජන කියලා අපායි උපදින්න. ආරි සත්‍යආබෝධ කරපුගෙනාට එහෙම නැමකද හේතුව. පුතජ්ජන කියලා කායානු පස්සනාවෙන් තුරයි. වේදනානු පස්සනාවෙන් තුරයි. චිත්තානු පස්සනාවෙන් තුරයි. දම්මානු පස්සනාවෙන් තුරයි. පුදජ්ජන කෙනාට තියෙන් හිතට යමක් කාවද්ද සියලෝදේ ආකාරෙන් පෙල්ිගැනීම විතරයි. සීය පිහිටවලයික ප්‍රහාණය කරන්න ශක්ටයක් උපදවගෙන නෑ. මේ නිසා මකද වෙන්නේ අකුසැල දරම හිටේ පිහිටියා මේක දිගටම බල පවත්තව. එක ආචි කෙනෙක් හිටිය මේ ආචිකි මුනපුරා මේ ආච්චිට විහිළු කළ නිතර නිතර මේ ආච්චික චීට්ටෙන් අදිනු. ඊට වස්සේ මේ ආච්චිට මේ මුළපුරා ගල හිටපියතොට කියල කියන. අන්තිමට මකද වනේ මේ ආච්චිට අවසාන මොහොතේ. ි අර මනුපුුරා කරපු චීටිෙන් ඇදිල්ල තමයි හිතට ආවේ මෙයාච්චි මලා මැල්ල ඇතුම්මා සිද මනපුුරා සෙල්ලංකරද්දි අත කැඩුුණ බෙහෙත් කරලා ආයෙත්් අත හරිගස්සනකට ඊලගසු මානී එතනෙම වැටිලා එතනම කැඩුුණ ඔයාගෙන යනකට මේ මනපුරාගේ ඇඟට මේ ආච්චි වැහෙන් ගත්තා මයක්ක්ෂණයක් වෙලා මේ කතමයිකුව මගේ හිතට කරදර කලෙ. මේකමන් ගන්නවායික බිල්ලට. දැන් දැක්ක දර මුණුපුුරා යාචි නිවේ දැන්ගෙන්නේ මලයක්ෂණයකුයි අහිංසක ළමයෙකුයි. එදකට බලන්න වී තරහා කියනක කොච්චර දුර යන්නනවාද. අපි දක්ෂ වඩුව නේ ගින්දර වගේ සලකළ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මේ තරහා වෙච්චේ කෙනෙකුට තමන් තරහ කරන කෙනාගෙන ඇතිනවා මින්නමී වගේ ආසාවක්මොකක්ද මේ කානං දුකසේමයි බුදියන්න වන කියල ඇතිවෙන අදහස. ඒකන සැපසේ නිදාගන්නවට කැමතින සැපසේ නිදාගන්නවට කැමතිනේ. මොනවා හරි කල්ලයාගේ ඔලුවට තරහා ඇවිස්සෙන දෙයක් කරන්න පුළුවන්නම් කරනවා. පීඩාවක් ඇති වෙන දෙයක් කරන්න පුළුවන්නම් කරනවා. කැමති නෑ තරහා ඇතුුණ හම තමම්ම දන්නේනේ මොකක්ද්ද කරන්න කියලා. අනුරුද්ධ මරහතන් වහන්සේගේ නඟි කෙනෙ කෙටියා. මුළු සරීරීම කෘෂ්ටයක් හැදිලා සනීපවෙලි නෑ බේත් කරනවා කරන සනීප වෙන්නේ. අනුද්ධ හාමුදුරුව නිකමට බැලුව මෙයා කරපු කරමයක් වදදමේ කියලා. බැලහාම පෙනුණ මෙයා එක්තරා ආත්මයක බිසවක් වෙලා ඉන්දද්දී. ඒ මාලිගාාව තවත් ලස්සන බිසවක් හිටිය. මෙයා මොකදගලේ ඒ බිසව කරෙ ඉරිසියා කරලා හොරෙම්ම ගිහිල්ලයි ඇඩේ කහබිලිය ගාලාන. බෙසව නිදාගන්න ගහිල්ලමකද වෙන්න. හෝ කහ කහා දඟලනවා පළු දාලා ඇඹර ඇැඹර ඉන්නකට අරය ඕ හොඳ වැඩ හොඳ වැඩකකි සතුටින් ඉන්නවා. එදකට බලන්න මේ දුකසේ ජීවත්වීම තමයි. දුකසේ නිදාගැනීම තමයිැ බලන්න මේ තරහ මේ හිතේ පැළපදියන් උනහම අපි කැමති වන දේවල්? කොීතරන් නපුරු දේවල් අපේ හිටේ ඇති නොවද. ආසාවල් හැටියට. බුදුරජාණන් වහස වදාළ මහණෙනි තරහකාරය තමන් තරහ කරන පුද්ගලයා සැපසේ නිදීනවට කැමති නෑ. මොකද හේතුව ඒ තරහකාරයා ඉන්නෙ ක්‍රෝධයින් භරිත වෙලා ක්‍රෝධයට යටවිත්ත සිතකි. මේ නිසා ඒ තරහ කරන වෛර කරන පුද්ගලයා කොයිතරං සුව පහසු. හොඳ පුළුම් මෙට්ටතියන හොඳ පුළුම් කොට්ටතියන. හොඳ සිනිදු පලස් සතුරපු. කොයිතරං සුව පහසු යහනාවක්ක සැතපේහිටියත්. එයාට හොඳ නින්දක් නෑ කියන. වෛරකිරීම හේතු කරගන්න. ඒ අර කිරීම තරාහහිත්තු කරගෙන හොඳ ඉදන්න නැ කිය. හොඳට බලන්න හිතලා හිතක තරහ කඇතිවිවෙච්ච දවස. හොදර නින්ද ගියාද කියල බලන්න නිදාට නින්දගේ අතිේද නෑ එදා ඒකම තරහම හිතටයවා තරහම හිතටවා නිින්ද යන්නන්නේ එහට මෙහට ඇම්රි ඇැඹැරිඉීම බැනැබැ නිසාමට දන්න නිදා ගන්නත් නෑ කියගේ ඉන්න එම වෙලන්න. ආ! බලන්න මේ තරහා ගිනක අපේ හිතට යහපත පිණිසා අපේ හිතේ හටගන්න එකක් නොවේ. අපට සැනසීම පිනිිසා අපේ හිතේ හටගන්න එකක් නොවේ. අපට විපත පිණිස තමයි මේක හටගන්නේ. මේ තරහ කොයි තරන් නපුරු දෙයක්ද්ද කියන්නේ. මේක බැහර කරන්න බුදුරජාණන් වහසසි උපමාවක් දේශමා කළ. ඒ තමයි කියතක් කරගෙන ස්ොරු. එෙක්ුගේ කකුල් දෙක දෙ පැත්තට කරල්ලා මොනින් අතර හිටෝල හිට කියටින් කපද්දි තරහසි තක්කති කරගන්න නැත්තං අන්නයා කියනවා නියම විදිීහත ජීවිතය ජයගන්න එක්කෙන. එහනම් බලන්ි එහෙමකරද්දිිත් තරහසි තක්කති කරගන්දිිපා කියල කියනවන ඒකැන තරහ කොීතරං අපට හානිිකරදයක්දද. කොීතරං අපට විපත්තිකරද අදද. අප ජීවිතයේ නුමඟට යවන දෙයක්ද මේ නිසා දුරු කරන්නම ඕන දෙයක් ඊළඟට බුදුරජාණන් වහන්සි දේශනා කළා තරහකාරයාට අනි තරහ කාරයා ගැන හිතෙනවා අයයු මේ පුද්ගලයාට නං දැනවුගත් කමක්ල වෙද්ඩිපා මේකන අපේ සමාජි හරියට තියෙන මංහිතන්න න තවත් කෙනෙ තවත් කෙනෙක් ඉගෙන ගන්නවට කැමති නෑ සමහර ඉන්නවා සමහර ගුරුවරු ඉන්නවා පන්තියේලමයි ඉගෙන ගන්නවට කැමති නෑ. ඒ නිසාම තමන්ගෙලමයි ඉගෙන ගන්නෑ. උගන්නෙනෑ හරියට. සමහරඉවා තමන්ගේ ලම ඉගෙන ගන්නට කැති තන්ගේ අක්ක දරු නංගගේ දරු ඉගෙන ගන්නවට කැමති නෑ ඒවට පුළුවන්තරම් බාධා කරනවා. මම දන් එහම තරනු පුතාලා ඉන්නව මට ආඩාඩ ලියුගි වලතියනවා අනේ මංම මේ මිහෙම තැනක ඉන්නවා අම්මේ ලකුවම්මගේ ගෙදර ඉන්නවා මංහරී දුක්කිවිදිනවා පාඩන් කරන දෙන්න කියල. තියහෙම තියනවා. ඒ මොකද්දී වැඩ කරන්නේ හිතී. කරෝදේ ද්‍යවත්නෑ කරෝධදී ඇටේනවා කියලා. මෙකින් අපිට පේනවා මේ ක්‍රෝධය තරහා අමනාපය ඇතිවෙන්න හේතුතියෙනවා. එක හේතුවක් තමයි ඉරිසිියාව ඉරිසිාව ඇතිවීබෙනුත් මේ තරහා වෛරාදී ඇතියෙනවා. ඊළඟ එක තමයි තමන්ගේ අදහසට එකක නොවීම. එදකොටත් තරහා වෛරහටගන්න ඊළඟක තමයි එකනෙකට ගැලපෙන් නැති මත්ත දැරීට එදකොටත් තරහා වෛර හටගන්න ඊළඟට ලාබය තමන්ට වඩාදයක්ත් තව කෙනෙකුට ලැබෙනවාට තරහා ඇති කරගන්න මෙවගේ නොවෙක්කාකාරයට මනිසුන් තරහා ඇති කරගන්න සමහරු තරහා යන්න කරුණු හොය හොය ඉන්නවා. එබන්දයට අපි කේලන මොකක්ද. අඩන්න බලාගෙනින් එක්කනාාගේ ඇහැට ඇගිල්ලින් ඇන්න වගේ කිය. කේන්ටි ගන්න තරා ඇවිසින්ටි කරුණක් බලාපොරුත්තිින් නොයා. එදකට බලන්න මේ හිතකේනක කොයි තරං පිරිහි යන දෙයද. මේ? අනිත්තයි ඉගෙනගන්නවට අකමැඇත්ත. අනිත්තැයි දියුණවිෙනුවට අකමඇත්ත තරහකාරයෙක් දියුණට අකමැඇත් ඉගෙනගන්නවට අකමැත්ත හිටී පිහිටියොත්. එයාටවෙන්න මේක කියනෝ සිද්ධවෙන්නේ. අනත්තම්පි ගහිතත්ව අත්තුූමී ගහිතවති මං්්‍යෙති. වැරදිදී අරගෙන්න මම හරිද අල්ල ගත්තා කියලා හිතාගන්නවා. හරිදේ අල්ලගෙන මටම වැරදුනා කියල ඒක අතාරෙන. එදකොට යට අහුවෙන් හැමතිස්සෙම මොකක්ද. වැරදි දෙයක් මයි. වැරදි මතයක් මයි. වැරදි අදහසක් මයි, වැරදි දැනුමක්මයි. බුදුරජාණන් වහන්සේ වදාලා තස්සමේ ධම්මා අන්‍යම්ඥන් විපච්චනීක, ගහිතා, දීගරත්තන් අහිතාය දුක්කායි සංවත්තන්ති කෝදා බිබහුතස්ස. ක්‍රෝදෙන් මැඩුණු සිත්තැති තැනැත්තා එකනෙකට ප්‍රතිවිරුද්ධ දේවල් ගන්නවා හරි කෙල හිතාගෙන. හරි කෙලා හිතාගන්නේ වැරදිදේ ගන්නවා. හොඳ කෙල හිතාගෙන නරකදේ ගන්නවා. යහපත කෙලා හිතාගෙන අයහපත ගන්නවා මෙක තේරුමමකක්ද. ධර්ම මේ අධහරම මේ වෙන්කල්ල බලන්න පොළුවන් ශක්තිය නැතිවෙලා යනවා. අරවගේ ක්‍රෝධ චිත්්‍රයක් පුරුදු කලෝ. බුදුරජාණන් වස වදාලා ස්ත්‍රියකට වේවා, පුරුසෙකුට වේවා මෙන්න මේවා සිද්ධ වෙනෝ. ක්‍රෝධචිත්තයක් ඇතිකරගත්තු. බලන කොයහි තරම් භයානක දෙයද්දමී ක්‍රෝධය. මෙයා දුරකරන්න මනිතිෙන් දුරම්ම දුර කල්ල දමන්නයිතිෙන්. ඊළඟට බදුරජාණන් වහන්සේ දේශනා කරනවා තරහකාරයකුට තමන් තරහවිච්චි පුද්ගලයා ගැන වෙන්න මෙම හිතෙනවා කියලා අනීමේ තැනැත්තාට හරි අන්ඩනන් නිපා එතකට තරහ විච්චි පුද්ගලයා ඉඩමක් ගත්තුත් අර තරහකාරයට මකක් දැතිවිල්ලි වෛරයක් හටගන්නවා වාහනයක් ගත්තත් වෛරයක් හටගන්නවා. ගැත් දොරක් හැදුව වෛරයක් කටගන්නවා ඒදයා බලබල තරහෙෙන් පුපුර පුපුර ඉන්නවා මුන්ටනන් හරිියන් නිපා කියල. එවැරි මේක ඇතිවෙන මොකින්ද. කරෝධ චිත්තයක් මොල් කරගෙන. ක්‍රෝධ චිත්තයකින් ඇතිවේදී. දැම් බලන්න මේ වැලිපුර මේ මිනිසුම්ගේ හිත්තවලතින වගේ අදහසනේද. වැඩීපුර ම එතකොට බලන්න හිතල ඔබ හිත නෑයටට මේ ජීවත්තනේ මිනිස්සුන්්දි මැරණාට පස්සේ බොහෝ දෙනෙක් සුගතියේ අයිද දගතීයයිද. ඔව දුගතීයයි එක්කො තිරිසංහපායි එහෙමනැත්තම් පිරේත ලෝකේ එහමනැත්තන් නිරයේ මේගේ ටැන්වල්ල තමයි බහුල්ල වසයෙන් යන්නේ. ඒකට හේතුවතමයි අර දේශයක් තරහක් ඇතිවුනාට පස්සේ ඒක අකුසලයක් බව හඳුනාගෙන ඒ උපන් අකුසලය ප්‍රහණය කිරීමට වීරී නැතිකම. ඒක අකුසලයක් කියලවත් හඳුනගන්ට බැරිකම මේ නිසා සමහරු අපි දන්නවා මේ දරුවන් දෝලි වෙනවාට විරුද්ධව කොඩිගෙන කරන්නේ අම්මල එහෙම තැම්බන්දන්නවා. සමහර පවුල් තියෙනවා මේ අම්ම තමයි පවුල් කඩාගප්පල් කරන්නේ. එහෙම තැන් තියෙනෝ සමහරතැන්වල පියා තමයි පවුල් කඩාගප්පල් කරන්නේ. කඩාකප්පල් කල්ල සතුටි වෙන හරි අන්න දෙන්නේ නෑ. මේ මොකද මේ හිතේ තියෙන්නේ කරෝදය ක්‍රෝධ ඒක කරන්න ක්‍රෝදේ නැති දිමවපිය නම්මකද කරන්නේ කඩා කපල් වට ජැන්තිීවනගේ ඔක්කම අවරල පවුල් ආරක්ෂා කල්ලදේනවා ආං ඒක කරන්නේ ආදරේ තින දෙමාපියෝ. පය නිසාම තරහ කියනෙ හරි පුදුමයි වෛර කියෙලික පුදුමයි ගුරෝරයා ගෝලයාත්තික්ක තරහ වෙනවා. ගෝලයා ගුරෝර ඇත්ත එක්ක තරහාාවෙනවා. තරහවෙලා මේක තියාගන්නවා. සමහර අපිදන්නවාර ගුරෝර ඉන්නවා මේ ගෝලයෝ ඉගඳ ගන්නවාට කැමතිනෑ. ඇවේ ඉති කවදාවත් ඒ ගුරෝරයාට ධර්මියාවවබෝධවේනිි නෑ. මොකද හේතුව. අද හේතුව නිසාම. මේමගේ තමයි දියුණවනවාට කැමති නෑ. සමහර ගෝලයෝ දියුණවෙනවාට ගුරියෝරු කැමති න. රුවර කැමති ඒ ගෝලය මොව වද පිරිහිලා යනවාට කැමති හෙම තියනොතැන් ඒම තියේ නොතැන් ඒ තමන්ට ව තමන්ට වඩ කුසලතාතිබෙනවන්නන් ගෝලයේයකුට ගුරුවරය සතට වෙන්නේ නෑ තමන්ට වඩ දක්ෂණං ගෝලයේ ගුරෝරය සතටි වෙන්නේ නෑ තමන්ට වඩ හැක අාවන්තතියනන්න ගෝලයකුට ගුරරේ සතුටි වෙන්නේ ආං ෙදුකොට මොකද වෙන්නේ ගුරෝරයා කැමති නෑ ගෝලයාට යම් කිසි ලාභයක් ලැබෙනවට. එහෙම දැන් තියෙන. ති මේ නිසා මේ ඒ ඔක්කොම ඇතිවන්නේ දේශයමුල් කරගෙනයි. තරහා මුල් කරගෙනයි ඒක ඇතිවන්නේ. තරහා ඇතිවුුණ හාම තමම්ම දන්නේෑ මොකදද කරන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්ස පෙන්වා දෙෙනවා එබන්ඳු කෙනෙ. එක අනුන්ගේ දියවුණුවට අකුල් හෙලන අනුන්ගේ දියුණුව අනුමෝදංවිෙන් නැති සතටුවෙන් නැති කෙනා. කෞුරහරිකෙනෙක් ලස්සන්ට ඇදල කාලා ඉන්නවා දකින්න දකින් දක මැතිේවා පේරනකට ඇස්සල කටුවෙනන. අයෝන ආං ඒගොල්ලන්ගේ දේපල දුරජාන්වාස පෙන්න්න ගල්ල කොවි රග හරි හම්බ කලත් ගොල් ලඟගේ දේප නති ස් කියල. එදකොඩි බලන්න මේ මිනිස්සු පෙරිහෙන්නේ මේ කෙලෙස් දිසාමයි. එරිස හොඳෙන මදකතියාගණන්ඩ බදුරජාණන් වහන්සගේ දේශනා ඉත්තාම පැහැදිලි. මේ සත්වයා පෙරිහෙන්නේ සිත පෙරිහීමෙන් එන සත්වයා දියුණු වෙන්නේ සිිත දියුණුවී මෙන් ඒමනම් මතකතියාගන්න කෙනෙකුක දියුණුව මනින්න්නේ ඒ කෙනා ගමන් කරන වාහනෙන් නොවේ කෙනෙකික දුණුවමයින්නේ එයා වේසිකරන සල්ලිවලින් නොවේ කෙනෙකගේ දියුණුව මනිින්නේ එයාගේ රූපෙන් නොවේ කෙනෙකක දියුණුව මනින්න්නේ එයාගේ කටහඩෙන් නොවේ ක දුණුව මනින්නේ එයාගේ සරීරය සක්්ටියෙන් නොවෙයි කෙනෙකුගේ දුණුව මනන්නේ එයාගේ ජීවිති තුළ ගුඩනගාගන්න ගුණ ධරමවලි නුයි. මේ නිසා බුදුරජාණන් වහන්සක ධර්මිය එකයි මේ අනිත් සෑම දෙයක් එක්කම වෙනස් වෙන්නේ. හැමදට මොඩා වෙනස් වෙන්න හේතුව ඒකයි. බුරජාණන්හසගේ ධර්මය තුළ සම්පූර්ණයෙන්ම තැනතිබෙන්නේ ගුණ ධර්මවලටයි. සල්ලිවල්ටනිිවෙයි ඒවගේම සරීර සක්තිීටනෙවෙයි ඒවගේම රූපෙටනෙ වෙයි කටහඬටනෙවෙයි මේකකට වටනෙමේ තැනතියෙන්නේ මනොඩත් තැන තිෙන්නේ ගුණ ධර්රමවලටයි ඒකයි මේක වෙනස. බුදුරජාණන් වහස සම්පූර්ණෙන්ම ගුණදර්මවලට තමයි තැන දෙෙන්නේ ගුණදරමවට තමයි සලකාණ. මේ බුදුරජාන් වහසක ජීවිතය පුරා ඒක තියෙනවා. ඉතිං ඩංවේ ප්‍රකාශ කළේ මේ ක්‍රෝධ කරන පුද්ගලයා පිරිහිී යන හතරවැනි කරුණයි. ඒ තමයි අර කොච්චර සැපසම්පත් ලැබුණත් එයාට ඒවා පරිහරණය කරන්න, හරි හම්බු කරන්න හබුවෙන්න්නේි නෑ ඒවා ඔක්කොම විනාස වෙලා යනවත් තමන්ට පාවිච්චයක් කරන්න ලැබෙන්නේ. මොනවාහරි කරදරයක් වෙලා මොනවාහරි දෙයක් කඩාගෙන වැටල සතු්ඩෙන් ඉන්න හම්බුවෙන්නේ. ඊළඟක තමයි තරහකාරයා තමන් තරහා පුද්ගලයා ගැන කීරිති ප්‍රසංසා ඇති වෙනවාට කැමතිෑ කැමතිමකක් ඇතිෙනටද. නිින්ඩා පහස ලැබෙනවාටමයි කැමති මොකද හේතුව ඒක තමයි ක්‍රෝධෙන් යටවෙච්ච ක්‍රෝදයෙන් මඩනාලද සිත් ඇතිව ක්‍රෝදේ වැළඳගත් සිත ඇති පුද්ගලයාගේ හැටි. යම්කිසි කෙනෙක්ුගේ ගැන කීර්තිරාවයක් පැතුරුණුත් මෙයාට උහුලන්නේ මෙයමුකද කරන්නේ. ආහා ඇති ඔය ඇති කියේනවා. ඒගේ කැරැට්ටි යනි පැත්ත ඔන්න දෙ හාජන්න කියනවා. කියල මොකද කරන්නේ. අර කීර්ති පැත්ත නැතිවීයනාකාරයට නැති දෙයක් කියන්න පටන් ගන්නන්නො නැති දෙයක් කියනවා. ඒරවස මකද වෙන්නේ නැති දෙයක් කියලා අර පැහැදිච්චෙක්කෙන පැහැදීම සම්පූර්ණයෙන්ම නැති කල්ලදානු මේක තමයි ක්‍රෝදේ හැටි. බුදුරජාණන් වහන්ස වදාළම ක්‍රෝධකිරීම කරන කියෙන තමන්තුළ යම්කිසි කීෘති පසංසාදී අල්පදයක්තිබනත් அර කரோෝධය මුொල් කරගෙන ඒ කීෘතිය ඔක්කොම තමන්ගේ නැටිවෙලායනුව. ඊන එක තමයි හයවැෙන එක. ්‍රෝධ කරන පුද්ගලයාට තමන් තරහා වෙච්ච කෙනාගැන්න මෙහෙම හිතෙනවා. අනිමේ් මේ තැනැත්තා තනිවෙන්නෝනිි කාත් කවරුවත් නැතිවෙන්නෝනිි. තරා පුද්ගලයා කරේ අපිට කීවෙනවාඒක නිකම බලන්න වෙන්නදී යොගුට කාාත් කවුරුවත් නැතිවෙනවා ඔයගොල්ලන්ට එම කියනවනේ බලන්න කාත්කවරු තනිවෙනවා වතුරුගුරත් දෙන්න කෙන නැතුවනන්න මන් නොකිවක කිය ි බලන්න එන්න හැටි කියන්න දෙන්න. ඕ බලන්න වෙන හැට කියල අනවැකි වගේ එය අමගදයා බලාපරොත්වයඉන්නමකක්්දී කාත්කවරුවත් නැති වතුරෝගරත් දෙන්න කෙන නැතුව අන්තාසරනව ඉන්වා දකිඩයිය කැම්මති ඒක තමයි ඒ කටින් කියන්නේ බලන්න කාත්කවුරුවත් නැති වෙන ඇැති බලන්න ගොලන්ට වෙනදී අපිට කරපුවට එම කියනවන්නේ ග ආ ඒකට කියන්නේ ක්‍රෝධය කියලා අන්නේ ක්‍රෝධයමුල් කරගෙන ය තමන් සතුරුකංකරන පුද්ගලයාව තනි කරන්න තනිවෙලා ඉන්න ඉන්නවා දක්කින්න කැමති මේ නිසාමක දෙ වෙන්නේ තමන්ට කාත් කවුරුවත් නැතුව යනවා. එයා කැමතිවෙන්නේ අනුන්ට කාත්කවුරුවත් නැතිකන්නේ එකයි. නව සිද්ධ වෙන්නමකක්ද තමන්ට කාත්කවුරුවත් නැතුවයම. ආං ඒක තමයි ස්ත්‍රියක්කේවා පුරුෂේක්කේවා කරෝධ කරනවා නම් ඒ ක්‍රෝධ කිරීම මුල් කරගෙන සිද්ධ වන්නේ. ඉතින් ඒක මේ හරිම ජීවිත ඒකට ඒ වගේ නරක ගති අපි පුරුදු කරගත්තොත් ස්ස එතොර මේගෙන් පේන අපි මේ අනුම්පිරිහීම ප්‍යතනවට වඩා ඉස්සල්ලාම පිරිහෙන්නේ කවුද. තමම්මයි පිරිහිෙන්නේ අනුන්ගි පිරිහීම පතන් ගිය. ඊළඟග බුදුරජාණන් වහස පෙන්න්නා දෙෙන ක්‍රෝධ කරන පුද්ගලයාට ඇත්වෙනවා මෙන්න මේ සිටිවිල්ල. ඒ තමයි අන මේ පුද්ගලයා මගේ තරහකාරයා ම තරහා අකම ඇති පුද්ගලයා මරණින් මත්තේ නිරේමයි උපදින්න ඕන කියලා. එම තරහකාරයන්ට කියනා නැත්්ද. ඉන්නවඉන්න. න් තරහනන් තමන් අකමැතිනං තමන් අමනාපනං ඒ කෙනගැ කියනම් මෙයා වැරදී මෙයා කරන වැඩි මියමි කරන වැඩි වැරදිී හොඳනෑ බලන්න වෙනදී මරණ කෙලිම්ම අපායි කෙලිින් අපපායි කෙල කියන. ඒ අ තරහ සිතින් ක්‍රෝධ සිටින් කියනවා එහෙම එයා බලාපොරොත්වින්නේයා යහපතය හැසිරනිවාට නෙවෙයි. අපායි උපදිනවාට. මේ අදහසින් ඊට පස්යා කියන්න මේ අදහසින් කියන එක්කෙනාටමකදවෙන්නේ හැමන්ති සේම දවේශෙන් ඉන්නවීම නිසා එකෙනා කයින් වැරදි කරනු වච්චනයෙන් වැරදි කරනු මනසිං වැරදි කරනවා කයිං වචනය මැනසිං වැරදි කරලා කයිබදී මරණයෙන් මත්තේ ඒතනැත්තා ඩිවේ උපදිනු. එතර මේ ඔක්කුටම හේතුවම කකද ක්‍රෝදය හට්ට ගැනීම. එන අපි පුරුදුවෙන්න ඕනෙ මොකක්ද. ක්‍රෝදය ඇතුනාාම අපි පුරදු වෙන්න ඕන මොකක්ද. වහාම ඒක දුරු කරන්නයි. ඊළඟ එක තමයි තවත්කනෙක් තුල ක්‍රෝධය ඇති වෙන දෙයක්. ඔබ කරන්න එපා. සමහට අපිම ඔබ තුල ක්‍රෝධයක් නෑ? වෙන කෙනෙක් කිසිං ඔබට කරුණු කියල කියලා කව කෙනෙක් කෙරේ ක්‍රෝධය ඇති කොරෝනවා. එම වෙන්න ඇත්්ද. එම් වෙන අවස්ථාවල් ලෙනෝ. ඊටවාසය මොකද වෙන්නේ එක නිකා ගිින්දරහුව මාරු කරගත්ත වගේ එක නිකාපිච්චිනෝ. එක නිකාපිච්චිනවා මෙන මේ ක්‍රෝධකිරීම මේ ජීවිතවලට බරපතල හානියකට හේතුවක්. අනිත්්‍යක තමයි මේ නපුරුකන් කරන්නල. අඳදබොර හදාගණ්ඩ බරපතල දෙයක් ෝඩෙ නෑ. චූටි සිදුවීම ප්‍රමාළවා. බුදුරජාණන් වහන්සේගේි කාලේ කොසබෑනුවර ගෝසිතාරාමි වැඩ සිටියා සිල්වත් ස්වාමින් වහන්සේලා. හැබැයි හරිරි සතිපට්ායෙන්න වඩමින් ඉඳල නෑ. ඉදි ඒ ලොකු ස්වාමින් වහන්සේ දවසක් වැසිකිලියට ගිහිල්ල වැසිකිිලිකට යුතු කරල්ලා වතුර පාවිච්චි කල එලියට වැඩිය ඇතකට වතුරු භාජනී වතුරු චූ්ටක් කිතුරුණ තවස් ස්වාමිනාසි නමක් ඊට පස පැසිකිරටි වැඩිය තුමතතුර පොඩා කිතුරලා ීරන ෝකොඩ හල්ලද දෙන්න විුරයින බරපතල දයන් නෙවෙයිනි තියා මොකද කලෙගහිලබෙන වතුර ටැ ඉතුරගලලා වා ඇවිල්ල මේ වතුරු විතුරු කළලේ කවද මමයි කිව්ව මේ මම දන්නතු මංගේ මන් කල්පනාවකින් නෙමෙකව එක කලේ මේක වරදක් පි පෞතිම මම වුණනට මේක චර හිතුව නෑ කිව මන් දැන දැන මේ වතුර හිතුරන්න ඕනෙ කළ හිතල කළලා නෙමේ කිව. නෑනෑ මේක වරදක් මේක ඇවතත් දෙසා ගන්නකිවා. තින් මොකදවුණේ මේගැනෙහෙම පුංචි බඩින් බහින් බස්ක්කුණා. ඊරි පස්සේ ලොකු හාමුරුව හල තම ගෝලේෙන්ටිකු හරි දැන්නේ ම මේ චර රතරල ඉදිරි හිතුවෙත් නෑ මං කල්පනා කළේ නෑනක මේ පතරපොඩ්ඩක්. මේ ානති ච්චික මොකදෝග කියලා. ගෝල පිරිසට මේකට කේන්තිගිය ගල් ගෝල පිරිස මොද කල්ලේ අර හාදුරාන්ඩ කියල්ල බැන්න තන් සකදේ ටතු කළල මේ ඒහට වරදන්නේ මේ නඕකට මේ අදදි සාගන්න කියන්න ඕනදකල් බහන් සැබර වඋුණනාට පස්සේ ඒ හාදුරගේ ගෝල ටිින් චෝදනාකල නෑුලගේ ගුරු හාමුදුර උතමයි මයිකක් කලි මේ වැඩ තම නාසලලා ගුරහමුදුරුවන්ගේ බැද ඇයි සසිියනැත්තේ ගකද වතර ුට් අකි තුර කොලගේ ඔච්චර සිය නන්ද කියලවන්න දෙ පැත්තට මේක ලොකුවට ඇවිලිලා ගිය. එදට මොකදද මේ ප්‍රශ්න වැසිකෙලිවාදයේ බතුර බිින්දුවක් තිබීම. එදවට බලන්න මේ සතිපට්ඨානින් තොරව නීද එතකොටේ වනකටේ ස්වාමින්න් වහන්සේලා ඉඳලතියන්නේ. ජාමීන් වහසේලාට මකද මේ සවවිනාාසලා එය එකම. ආරමි දෙකට බෙදුනා මේ මතේ මුුල් කරගෙන. අන්තිමට ඕනවුන් බැනගන්න තරමට දුරදිග ගිය. බලඩ සිහියෙන් නොසිතීම නිසා හිත ඇතුලේ කෙලෙ ස්වර්ධනය වෙලා පුපුරලා යනකන්න තමන්වත් දන්නේෙ නෑ. අන්දිමට බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේල්ල කැඳවල දීගීතිි කෝසල්ල ජාතකය. දේශනා කළා මේ පංවත් මාාඩෙනි ලඟ බලන්නපා දුර බලන්න කියලා ඇවි එක කටකාර ස්වාන්වාහසන් නමක්්‍ය වෙල බුදුරජාණන් වහන්සසිටකාහිටය භාග්‍යතුන් වහන්ස මේ කෝලහලින් තමයි අපි නංගන්ටික මේ රට ඉමනිස් දැනගත්ත. ඒ නිසා මේ කෝලා හලේ තවෞදුරජත් මේ ගොල්ලු කරගන යාවි භාගවිතුන් හන්සි විවේකින් වැඩඉන්නකවා. බුදුරජාණන් වන්සේ පාතරෙත් අරගෙන එලට බැස්ස. එට බැහැල හරි ලස්සන ගාතාටකක් දේශනා කළ එවෙලේ මේ අසත්පුරුෂයා උපදිනකටම කටේ කෙටේරියයක් ඇතු උපදිනවා කියලා. කෙලීම බුදුරජාණන් වහන්ස වැඩිය පාරිලේයක වනයට පාරිලෙයක වනේ පාරිලේයක හස්තිරාජයා උපස්ථාන කළ වන්දුරයෙක්ක උපස්ථාන කළ බුදුරජාණන් වහන් ැරි සුවසීවාහසය කළ ඇතාත් තනිවෙලාහිටිය පිරිසෙන් ඉන්න බැරුව ඇතා කලපනා කලා මේ පිරිසත් එක් එන්න එක හරි කරදරයි ම තිස්ස ැක්ව වැැවක සැනසිල්ලේ නාලා ගොඩේ එෙන්ද විදික්නේ ඇතින්වියවිල හැප්ිලා අයිවට දානවා මේ නිසා මේ හොදමදී තමයි තනයම ඉන්නේ එක කියල මොකොද කලේ මේ ඇතත් තනි වෙන්ඩ කල්පනා කරුල හුද කලාව හිටිය ඉරවස්සේ දවසක් ඇත තන තමන්ගිත් හුද කලා ජීවිතයගළ සතතුටින් ඉන්න වෙලා බුදුරජාණන් වවාස කපුණනා කල මේ ඇත්තත් මංගේ කුද දෙ කලා ව ගෙන සතතුට වෙන්ෙනුවන්නේ ැ ෙට මේ ගොල්ල ස්වාමින්නනාසල ෝලාහල මේ රන්ඩු ඉස්රහට ගෙනියෙනනිකට දායක පිරිස්සත රේටියය හොඳට සති පට්ාන වඩනාද ගේ පිතු දී ශ්‍රාක පිරි සත ේටිය ස්්‍රාවක පිරිස් කලපනා කළ මේ වැඩේ හරියන්නෑ මේ ස්වාමිනාාසල මේ රඩු සරුවල් නවත්තන පාටක් නෑ අපි මේ ඇත්තන්ට යම් කිසි ඔව අභ්‍යාශයක් කුගන්වට ඕනේ ොකක්ද කිව මේ අපි මේ ස්වාමින්න ගම එකතුුණ එක පැත්තක් වන හාමුදුරුන්ගේ පැත්ත ගත්ත නෑ ස්වාමිනාසල කොච්චර හිතවත් වනත් ඒ පැත්ත ගත්ති නෑ ධර්මය පැත්ත ගත්ති. අරගනයේ ගමේ පිරිසකිවෝ බොහන්සේලාට අධම් පස්ස අප ගමේ පින්ඩ පාති නැත. ඔබහන්සේල කෙලීම බුදුරජාණන් වහන්සේ වැඩඉන්න තැනකට ොයාගෙන ගිල්ල වාහසල සමගි වෙලා බුදුරජාණන් වහසකින් සමවාරගෙන ආප වඩින්න ඊට පස්සෙ පිඩපාතිට දානය ඇත දවසක්කඩ ඇති බෑ කරන්න නිකම්ම කකුල් දෙක ගියා නිකම් ඇවිදිගෙන ගියා ආන්න බලන්න ලාබ සත්කාර පිරිහෙනකට නිකම් ඇස්සරුුණ නිකම් ඇස්සරිලා කෙළීමගේහිල්ල බුදුරජාණන් වහන්සේගෙන් සමාවාරගෙනවා. දැම් බලනන මේ සුල්ලු දෙයක් බරපතල ප්‍රස්්නයක් බවට පත් වනේ කරෝධ චිත්තයට ඉඩදීමෙන්නේද. එහම් බලන්න මේ ක්‍රෝධයේ බුදුරජාණන් වහන්සේගෙන් කොසල් රජ්ජුරු අහනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස, මනුෂ්‍යයකුගේ ජීවිතේ අයිත පිණිස දුක් පිණිස විපත පිණිස පවතින කරුණු කියා කටගන්නවාද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා බාරජ්්‍ය මනුෂ්‍යයකුගේ ජීවිතේ විපති පිණස අහිත පිරිස පීඩා පිණිස පවතිනවා කරුණුත්තුන ඒ තමයි තමා තුළ හටගන්නා ලෝබහය තමාතුළ හටගන්නා දේශය තමා තුළ හටගන්නා මෝහය යම්කිසි කෙනෙකුගේ ජීවිතේ ලෝබදයසමෝහන් තොරවන්නවන්න ඒ කෙන සැපත කරායනු එම නම්බලන්න මේ ජීවිතේ සම්පූර්ණම ලිවන් මගින් අප බැහර කරල දමන්නේ මේ හිිතේ ඇතිවෙන ක්‍රෝදයමයි බුදුරජාණන් වහසේ මේ කෝධයට උපමාවක් දේශනා කරල තිබෙනවා මොකදද විස්ස මුල් ඇති මිහිරි අග ඇති දෙයක් කියලා. විස මුල්තියවා කියන්නේ. තරහෙන් තමයි මේක පෝසණය වෙන්නේ. ඒට පස්ස පලිගැනීමෙන් තමයි සතුටු වෙන්නේ. තරහැන් පෝසණය වෙනවා ඒක කෙලෝර වෙන්නේ පල්ලි ගැනීමෙන් කුමක් හෝ කරලා පල්ලිගන්නවා. මේ නිසා බලන්න මේ ක්‍රෝධය කියේනයක. කොයිීතරම් බරපත්තල විදියට මේ ජීවිතුවලට බලපානවාද කියලා. කොයි තරම් බර අර ඔබට මතකද දමපදේ ගාථාවත්තයෙන් වර කාලයක්කිනී කෙළ යක්ක්ෂණයක් ළමයි බිලි ගන්න යක්ක්ෂණයක් හිදලා. බුදුරජාණන් වහන්සේ ගාතාවතින් පෙන්වුවන මොකදද. නහිවේරේන වේරාණි සම්මන්තීද කුදාචන. අවේරේනච්ච සම්මන්තිී ස දම්මෝ සනන්තනෝ. වෛර ඉන්නන් කවදාවත් මේ වෛර සංසිදින්නේ නෑ අවයරයයි වෛරයේ සංසිදින්නේ. මේක ලෝකයේ තිබෙන සනාතන ධර්මයක් කියලා. එහෙමනම් ඔබතුලයම්කිසි වෛරයක් තරහ කමනාපයක් යම් දවස ඇතුූුණොත් තේරුම්ගන්න මේක කවදාවත් වෛර කිරීමෙන් සංසිදධින එකක් නොවේ. වෛරණු කිරීමෙන්මයි මේක සංසිවෙන්න්නේ කියලා යම් කිසි කෙනෙක් මේ වෛර නැතිකරගන්න මොකක්ද කළ යුක්තේ විශේෂයෙන්ම කරන්න මෙන්න මෙව්වා එකක් තමයි මේ අපාය බයසිහි කරන්න සීකරන්න මේ වෛර කිරීම මොල් කරගෙන අනේ තරහා මොල් කරගෙන මම කොයි තරන් නිරේ දුක්දින්ට ඇද්ද තරහා මුල් කරගෙන මගේ අතින් සිදුවවෙච්ච කර්ම නිසා තරහ වහිර මුල් කරගෙන මගේ අතින් සිද්‍යවෙච්ච කරමනිසා මං කොච්චර තිරිසිංපායිඉන්න ඇදද. තරා වර මුල් කරගන මගේ හිතේ ඇතිවෙච්ච කරම නිසා මං කොච්චර ප්‍රේත ලෝකය ඉන්න ඇද්ද. මෙ වගේ නෝනිින් කල්පනා කරන්න ටඕන. ආනහිම කල්පනා කරනකට තමයි තමන්ග ජීවිතයට ව වෛරෙන් බැහර වෙන. මේ වෛරකින කරරි බානකකන. සම්පූර්ණ නිවන් මග බැහරවෙන. තරහට ඉට දුන්නත් නිවන්මග සම්පූර්ණය බැර වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක බාබර් කෙනෙක් පැවදිලා. පැවදි වෙලා එයාග පුතාල දෙන්නට පුතාලදින්නත් පැවදි කලා. ඉඩසියාට මතදක්වුණා බුදුරජාණන් වහසට ධනීතිකක්දදිීගන්න හොදයි කියලා යා මෝද කළේ පුතාල දෙන්නත් දන්ුවමි කරණවෑමි වැඩේ පුතාර දින්නට මේ බාබරසිෙට් දෙක කරන්දීල යැවුව ගමේ යැව්ුව හල් පොල්ලෙකතු රන් තිමිනිස්සුමකද කළලේ මේ පොඩි හාමුදුරුව දිින්න දකළ මේ දින්නල්ලවා කොන්්ඩිකප්පෝගෙන මේ දානමාන එකතු කොල්ල දුන්න. ඉතින් බුදුරජාණන් වහන්සේට මේ හාමුදුරු කැදක් හැදවා. පිළිගන්නන්න ගහාම බුදුරජාණන් වහන්සේ අවබෝධීෙන් යුක්තු වැරිසිරන උත්තමෙන්න් වහන්සේ. උන්වහස හ්වා සුබද්‍ර මේ කැඳ හැදදිවේ කොහොමද ස්වාමිණ මෙන්න මෙහෙමයි මේක හැදිවේ. උන්නහසේ දොස්කිව්වා හිස් පුරුසය මාකාරයට පැව්දි කටයුතු ක්‍රීීම ශ්‍රමණයන්ගේ වැඩ පිරිිවෙලක් නොවේ මේක අශ්‍රමන වැඩපිළිවෙලක් කිය උන්නහසේ කැඩ වැලදිව නෑ ගර්හා කලා. මයා මේක හිටේතියන් හිටියයන්නේ. කිසිම චිත්තදිය වුණන්නක් ෙදාහිදලන ෛරහිතේතියන් හිටිය බුදුරජාණන් වහන්සේ පිරිවන් පෑවාට පස්ස සග පිරිස මැද්දමයා මහා කියෙලින් කියන්නට ගත්ත අපි දැන් මේ ශ්‍රමණයගේ මිදුණ අපටද නිදහස වැඩ කරන්න පුළුවන් ඔබලට මේවා කැපයි මේවාක පැ කියන්නගෙනෙ නෑදැ දැන් අපට හොඳර දහසිද පුළුවන් එක්ක නිෙක්වත් අල්ලන් දෙපාකිව මේක මහාකාශය මහරතන් වහස තැවුණ ද අප පේනවා මේ තරහා වයිරයි ක්‍රෝධය හිිත්තුල්ල හටගක්තාම කොයි තරම් මේ හිත්තුල්ල පැහව පැහැව මේක ඉස්සරහට අරගන යනවාද කියලා මේක සිද්ධ වෙන්නේ ආදීනෝ හිතන්න ඇති නිසා. වීලගක තමයි මේ තරහා ඇන තරහා ඇතිකට නොගෙන ඉට තවක්‍රමයක් තියනවා ඒ තමයි නෙහෙත මානිවීම මාන්‍යින්තුරෝ ආසය කරනවාන එයාට මේ වෛර බැඳගන්න සිටිවිලි ඇතිවෙන්නේ. තරහ ඇතිවෙන්න සිටිවිලි ඇතිවෙන්නේ. එයා ඉක්මන්ට මේ කාමත්තක කරල දාලා එයා සාන්ත සිතක් ඇති කරගන්නවා. මංමගේ කෙනෙකුට මෙම කියන්න වටින දෝම කල්පනා කරන්න ගත්තතුොත්මකද වෙන්නේ. නූපන් වෛරයේ උපදයන්නවා උපන් වර වැඩි. මේ නිසා නහතමානී කම ඉතාම උපකාරවෙනවා මේ තරහා දුරු කරගන්න. ඊලඟ එක තමයි මරණ සතිය. මරණ සතිය දියුණු කරන්න ඕනේ මං මේ අපි වගේ නෙමෙක් අපිට ොඩා බලසම්පන්නයි අපි ොඩ ලස්සනය අපට ොඩා සල්ලි තියනය අපට ොඩක් කීරිතිමත් අය අප රොඩා බලවත්තයි අප ොඩා ගුණවත් අයි අපට ොඩා නැනවත් අය. සියරෝ දෙනා මරණය අභියස මරණයට ගොදුරක් කලා අව සංගුණ. එහ එකේ මමත්කොයි වෙලාහරි මැරිල ගියුත් මම්මේ රහා චිත්තයක් පවත්තමින්ද මම්මේ යන්නේ. මොකද මේ උපතක්කරා යන ජීවිතේ මේ ෂිටේ ක්‍රියාකාරීත්ති සම්පූර්ණි බලපානවා. යබන්ද එකේ මම් මේ තරහ තියාගෙන හිටිය උත් එෙම. මම කොහේ අයිද කළ මොමක් දැන්න. ඒනි සම්ම මේ තරහා දුරු කරන්න ඕනේ. මං මේ සතුටින් මැරෙන්න්න මං මේ තරහ ඇතුවනම් මැරෙන්නෑ කිය අන්න මරණේසිී කල්ලා. තරහ දුරු කරන්න ඕනෑ. ඊළඟට තරහ දුර කරන්න ඕනේ අනිත්‍ය සිහි කරලා. අනේ මේ සියලු දේවල්ම අනිත්‍යයි නේද. නැසී වනසී යන දේවල් නේද. විනාසී යන දේවල් නේද. මේ ලෝක මෙ බන්ඳු අනිත්‍ය දේවල් මුල් කරගෙන මම වෛර කරන්න පුරදුවෙන්න හොඳනේ. මම පලිගන්න හොඳනෑ. මන් තරහා අරගෙන මේක හිතේ පේටුවාගෙන දිගින් දිගට පවත් අන්්ඩ හොඳ නෑ. මේ අනිත්‍ය ලෝක මමත් මේ අනිත්‍ය වූ සංස්කාර ගොඩක් විතර. අනිත්ත තනිත්ත වූ සංස්කර ගොඩවල් විතරයි. එරිස මම් මේ දුරු කරනවා. මෙන්න මේ ුදියට හිතල එක දුරු කරන්න ඕනේ ඊළඟට එහමත් තරහා දුරුවෙන් නැත්ත ඊළඟට කලපනා කරට අනේ බුදු පසේබුදු මහරහතුන් වහසලා ලෝකිට පහල ව නෝනතින උත්තමයෝ මේ තමන්ගේ හිතදිහා බලල ෂිටතිවෙච්ච තරහට ගර්හා කල්ල නින්දා කල්ල මේ අකුසල් ප්‍රහණය කළ. එනිසා මේ තරහා දුරුකර ගැනීම උතුම් ආර ධර්මයක් ආරයන් වහන්සේලාගේ යහපත් ගුණය. ඉති මමත් එබන්ධ උතුන් ධර්මය කණුගමනය කරන නිසා. මේ තරා හිතේ පිහිටවා ගැනීම මට ගැලපෙන්න්නේ. ඒ නිසා මං බැහැර කළ යුතුයි කියලා ඒ තරහා දුරු කරන්න ඕනේ. එහෙම කරද්දිත් තරහා දුරුවෙන් නැත්තන්. කල්පනා කරන්න ඕන මේ තරහා මුල් කරගන. මේ ලෝකී මිනිස්සු සියලම ගුණුධර්මවලින් පිරිහිලා තියන. මේ තරහා ල්රගන මිනිස්සු සියලු සප සම්පත්තුලින් පිරිහිලාතියෙනවා. තරහා මුල්කරගන මිනිස්සු සපනින්දක් ලබලනේ. තරහා මොල්කරගෙන මිනිස්සු අවල අස්සන වෙලාතියෙනවා. තරා මුල්කරගන මිනිස්සු අප ීරතිීයට පත්වෙලාතියෙනනවා. ಭෝග ම්පත්තුලින් පිරහිලාති ෙනවා. මරමින් මත්තු නිරේගිහින්ටයෙනවා. වේ නිසා මමනන්නේ තරහා පුරදු කරන්න නෑ කියලා තරහා බැහැර කරට ඕනේ. මේ විදියට තරහා බැහැර කරනකට බැහැර කරනට තරහා පෝසණය වෙන්න ඇතුව යන. පෝසණය වෙෙන් ඇතිවනකට මොගද වෙන්නේ අපි කියමු භයානක සරපයක්කින්වා කියලා කූඩුවක දාලා. මේ භයානක සරපයාට හැම තිස්සම ක්ඩ බොන්ඩ දුන්නත් මකද වෙන්නේ. මේ සරපයා එන්නේඉන්ට බලවත් වෙලා බලුවවත් වෙලා බලුවවත් වෙලා විස ගෝර සරපයා කාඩවත්ම පාලණය කරට බැරිවිදියට දරුණු වෙනු. මුත් මේ සරපයාට කෑම නොදීහිතියයුත්. ටිකෙන්ටික දුරවෙෙලා දුරුවවෙෙලා දුරුවෙලා මේ සරපයා මැරිලයල. ආනේ වගේ අපි දේශේ පෝසණය කරන්න නැතුහහිටෝත් ටිකටික ටිකටික මේ දේශය තමන්ගේ සිටෙන් මැකිල මැකිලා මැකිලාමය. එදකට ඒක කරන්න පුළුවන් වෙන්නේ. මේ ජීවිතය ගැන මනාකුට අවබෝධයක් ඇතිකර ගැනීමෙන් දම් බලන්න එහෙම නම් කල්පනා කරල මේ ධර්මය සිරෙන්වා කියලා කියන්නේ මේ විශාල ජීවිතය සම්බන්ධන්ටය ලොකුම අභියෝගය ධර්මය සිරීම ඇයිඒ ඒක කරන්න පුළුවන් නෝන තියන කෙනනෙකුට නෝනින් කල්පනා කරන කෙනෙකුට යුසන කනෙකුට මේ ධර්ම යානකට බට තේරෙන්න්නෙද මේකන ඥානවන්තෙක්මයි කරන්න කියලා ඥානවන්තේක්මයි මේක කරන්න මේක නෝන මදි කෙන්නෙකුට කරන්න බෑ එ නිසා අපි පුළුවන්තරන් නෝන දියුණු කල්ලා ඥානයේ දියුණු කරලා අපේ ජීවිතයේ තුළ ඇති කරගන්න නෝනේ ඒළගේ එක තමයි ඔබ මේ ජීවිතයේ දියුණු ලබා ගන්න කැමතින මේ සන්්ඩු සරුවල් ඇතිවෙන දේවල් අමනා පැතින දේවල් සිද්ධුව වනාම එක සැනිින්ම් ඒ අවසංකරන්න දක්ෂ වෙඩ ඕනේ මොකද ඒවා හිටේ පිහිටුවාගන දිගින් දිගට දිගින් දිගට ගෙනියන්ට හොඳනෑ. ඒවා සිත්තල පිහිටුවාගන දිගින් දිකට දෙගින් දිකට ගෙනච්ච අපි මේ නිස්කාරණය තරහ කාරයහදාගන්න මගින් අහලතියනව සමහරු සංසාර තරහකාරයෝ වරින්වට පලිගන්නය මොන ගැහෙනවද කියලා ඇගල තිෙන මොන ගහෙනවා කියලා ඉ එක මිෙෙන්න්නේ කොන්න මංකව මදෙන්නෙ මෙහිමයි අිගම එක පාරක් තියෙනවා මේ පාරේ තමයි අපි ඔක්කොම යන්න වාහන ගොඩකි එතකොට එක අපි වාහනයක අද්දී තව තරහ කාරයෙක්ක වෙලාි හ්පන. ද අපි කොච්චර ස්රගන ගිය සමහටයේ වානකාරය ආපවවිල්ල අප් පන්ඩ පුල අම්මකද හේතුව අපි ඒ පාර යනකන් තමයි ඒක තියෙන්නේ. අපි ඒ තරහකාරයා යන්නෙන ඇති වන්න පාරකින් යනවා ගියම් මොකදවෙෙන්ද හම්බු වෙන්නෙ නෑ ඒ පාර තමයි මෛත්‍රිය ඒ පාර තමයි යාර්්‍ය ෂ්ඨාංගික මාර්ගේ ඒ පාරය ගමන් කරනකට අර තරහාකාරවු මොන ගැහින්නේෑ මොකද වෙන්නේ හප්පන්න ගෙන නැතියනෝ ඒක නැ්ටිකටික සංසාරයෙන් අත්මිදෙනු. එහෙම නැත්තං අපිට සමහරිට මේ ජීවිති තරහකාරය මොන ගහෙනවා පලිගන්න දවරල තියෙන්න්නේ කල්පිකට කල්ල එහෙම මොනගැහෙනවා තරාකාරයවු තරාකාරයියු මොන ගහනවා දෙකපු ගමන් යාලුවෙන. යාළි වෙලා ගෙදරට ගිහිල්ල දවරණ අඩන්ව නොකානුබීන් වනේ මෙයා මට බන්දල දෙන්න කියලා ඕවු නැත්තන් ඒගලාල කනවය කිය ගගට පයවා කියින් ලෝකාන්තයට පයිනුවයක නැත්තන් අන්තිමට ගල්ලට බේරරින්ට බෑ මොකද කරන්නේ ඔවුඋඹලාගේ කැමැත්තෙන් එවන්න අපි ාතන් බඳරල දෙදින ස්ුමානය ඊට පස්සේ මකුත් නෑ රාසයයි රාසනී වගේ එඒම පවුල් නැන්ද ඉන්නවා මේ අවුරුදු පහදහායි යාලි වෙලා ඉඳලා රන්්ඩුුවවේ රන්්ඩුවය ෙදලා මෙගොල හිතන්නේ බැන්දම හරිියයයි බැන්දම හරිියයි බැන්දම හරිය කියයකි තම ඉන්න. ඉදල පන්තිලා. ඉරවස්සේ මැරණෙ කම්මදුක ඊට පස්සේ මරනා සන්ද වුණහම දැමට හම්බිලා තියෙනවා සීයයි ආචයේ අවරුදු ගනන් කතානොකරඉන්න. එදකට බලනති ට ආච්චීසී හම්බි් කියල මං ඇහැවා හොද බැන්ද යාල් වෙලා යිටය කහතාකර ගෙටි නනා ට කෝම කරුණ මයිත දැන්වත් ඇතිකර ගන්නකෙල් බලපය ගොඩ පැති අතරහා වෙලා පලිගන්න එක නික මේ ඔක්කටම හේතුවම කක්ද ධර්මය නැතිකමය වෙන කිසිමද යන්නෙමයි මේකින් අපිට පේනවා තරහා චිත්තයක් ඇතිකරගෙන මේක හිතේ පිහිටනවා සතර සති පට්ටානේ වැඩි නැත්තන් ආර්යස්ථානිික මාර්ගයට පිවිසෙන්න්න තිබින්න මොකෙන්ද. සතරසතිපට්ටානින් පිවිසෙන්න තිබෙන්නේ. දේ සතරසති පට්ටානි වැඩි වුනැත්තන් කරන්න බෑක. සතරසති පට්ටානේ වැඩිුවුත් කරන්න පුළලුව. දැම් බලන්න දැන්න අප මේමගේදී අද්ධාර සාමාාවතී ප්‍රධාන පිරිසව අර්මාගන්ධයා බිසව. ඔව ගිනතියලයි රජි පාංකඩෝල මේ කණුුවක්කම උතුල මුළලු ගේ දරල් වාහලා ගිනිිතිබ්බනි. එදන අමුවෙන් තමයි දරකට්ටි ගින්නට අහුවෙලා පිච්චිලා මරෙන්න්නේ සාමාව තිංමකදකකිව පිරිසට. තරාහ සිතක් ඇතිකරගන්න ඉපාකිවා මේ ගින්නට මේ ඇඟවල් පිච්චුණාවේ හිිතපිච්චෙන්න්න දෙන්නෙ පාගවා. තරා සිතක් ඇතිකරගණ්ඩිපා සියලු දෙනාම මාර්ග පර ලැබ්වා. එහෙනම් බලන්න මේ හිතම නේ දහදාගන්න තියෙන්නේ. හිිතමයි හදාගන්න තියෙන්නේ. හිතම හදාගන්න තිනෙ එක කරන්න ඕනේ. මම දක්කාද භාවනාකරද්දි සමහර තරුණ දූල පුතාලම ගිනි අව්වේ චුට්ටක්වත් එ හට මෑට හෙල්ලෙන් නැතු භාවනාරගන ඉන්නවා. වි මංකාපනා කල මේ හයි කොච්චර හොදට පහිට හදාගණ්ඩ දක්සයිද කියලා. හිසි කම්පනයක් නැතුව මේ ගිනි අව්ේ ොඳට හිට හදාගන කෙලෙන්නේ ඉන්නවා. කම්පාවෙන් නැතුව. අන්න්නේ කුසලතාව තමයි දවන කර න්න ම එකක කිය සිල න අව ඕන කියලා. මමකිීව මේකින් මේ එබඳු පරිසරයක පවා හිත වට්ටගන්න නැතුව ස්ටින්ඩ කොච්චට චිත්ත සක්තියක් තියෙන්න ඕනද. මේ එම හොඳට බැලුුවයේ ඒ දුලපුතාල හොඳ ලස්සන්ටින්නවා හිතේ කළගාටුවම්මකර නැතුූ හොඳද ඉන්නවා හිට හදාගන්න අන්න ඒකින් අපිට පේනවා මේ හිත හදාගන්න පුළුවන්. හිතමයි රැ ගන්න තියන්න හිතමයි දියුණු කරගන්න තියන්නේ ඉතින් මේ හිත දියුණු කරගන දියුණු කරගන්න වැඩ පිළිවෙල්ල අපි බොහෝම පරිස්සමෙන් ඉවසීමෙන් කරන්න ඕනේ මගෙන පින්වතුන් හේතුව මේ යොගයේ මාරගඵල ලබන ජීවිතයක් දියුණු කරගන්නවා කියන්නේ විස්මය ජනක පරිවර්තන ඒක පුදුම සහගත පරිවර්තනයක් මේ ජීවිතයක සිද්ධ වෙන කද ලෝකයන්නන්නේ එකම රැල්ලකට ඒ යටිගම්බලා යන ලෝකයේ උඩුගම්බලා යන අනන් කෙනෙ එයා විස්්වේජනක පරිවර්තනයක් තමන්ග ජීවිතය තුළ කරගන්න ඉතින් අන්න එක කරගන්න අපට පුළුවන්කම තියෙන් ඕනේ ඒක නැත්තැන් හරියන්න අපේ ඕනම අපේ ජීවිතය තුළ හෙමතියෙන් ඕනේ ඊළග තමයි ඉදං ඔොට අපිකම තරහා කාරෙක් මතක්කෙනවා කියලා හොද ලාට කරන්න ඕන. තරාකාරය සිතට එන්න කටම සූපත්තිවාසුවපත්යා ඇකළ සි සිත බැ කරන්න පටන්ගන්න ඕොනේ. කාලයක් කැනකට තරහක් නැතුව එාව සී කරන්න පුළුවන්ගෙන. ඒම නැත්තම් බෑ කරන්න තරහ එනවාම. තියනිසා එතකොට බලන්න මේ හිත හසුරෝණවා කියන එක හිත දමනය කරනවා කියන එක. ඉට පාලනය කරනවා කියන එක කොයිතරම් පරිස්සමෙන් කොයිතරං නෝනක් ඇතුව කොයිතරං කල්පනාවන් කළ තුදයක්ද. ඒ තුළමයි ඒ ජීවිත අවබෝධී ඇතිකරගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් විතරැපෙන් ඔතුන මේ විදිීට දේශනා කල යන මේ තරහා දුරු කරන්න දෝබේ දුරු කරන්න ඊර්සියාව දුරුකරන්න ක්‍රෝධය දුරු කරන්න මානය දුරු කරන්න බුදුරජාණන් වස උපමාවකට පෙන්නාදනවා ව භා වතුර ගොජගොජගාල නටක්්ද. උනුවතුර භාජනයක් තමන්ගේ අත්තයට දුන්නොත් ඒ භාජනයේ මොකොද කරන්න කියලාහනු. මොවිද කරන්නේන ඉක්මනටම අතාරනවා අන්නේ විදියට දුරු කරන්න කියනවා තරහා. එතකට මේක කවුහරිකෙනෙක් නොන තියෙන කෙනෙක් මේ කොටස අල්ලගත්තු ඒකන කරගනයනවා. මේක අමතිස්සම හිතන්න මෙන්න මෙහෙම මේ යනි සංසාර ගමනක් කියලා මේ ජීවිතය විතර සීමමාකරග හිතන් දෙෙපා එඒකට මේ තරහ නැතිකරගන්න බෑ මේ ජීවිත සීමකරග හිතන් ඩෙපා මේ යනි සංසාර ගමන කාත්කවුරුක් නෑ මොනොහාරි වුනොත් කාත්කවරුත්නය තමන්ට තමාවත් නෑ බරිවෙලාත් අපිකම අපි මේ ප්‍රන්්ඩු වල්ල හිටිය කියලා ඔන්න මල් මැරිල ගිහින් අපි උපන්න කියමු අපි උපන්න ගෙදරම මොකෙහරි සතෙක්වෙල පත් ඇයෙක් වෙලා උපන්න කියමු. කවුරුවත් දන්නවාද වරයි. කවරද ඉටව තෙන් චුතුවෙලා තවකො හරය එතරනි චුතුල වක හැරයි එතුරින් චිත්තුවෙල තවකර ොමගේලා ආයමත් මොන ගැහෙ. දෙකුට ආයමත් මේ තමයෙන්නේ. මේ නිසා මේ දීරික සංසාරයේ. බුදුරජාණන් වහන්සේල්ල පහළ වෙලා පෙන්න්නාදී ල තිබන මොකක්ද. අපි සත්තු වෙලා බෙලිකැපුුම් පාරකාාපු වාරවලදී ගලාගිය ලේ මේ සාගර ජලයට වැඩී කියල. ඌර කුකුලු එලුව වෙලා මරද්දි ගලාගෙනගේ ලේ සාගර ජලයට වැඩී කියල. මොකද හේතුව මෙවැනි චිත්තයක් පැවැත්වීමමයි. වෙනේතුවක්ෑ. ඉති මේක වෙනස්විින්න්ඩනං ආර්්‍යස්ථාංගික මාර්ගේමයි අපි අනුගමනය කරන්න තිබෙන්නේ. ආර්්‍යස්ථාගික මාර්ග අනුගමනය කිරීමෙන් විතරමයි. අට මේ ප්‍රස්ෝලින් අතමිදින්න තියෙන්නේ. ති සාමාන්‍යින් ඔය වගේ තරහා දුරුකරගන්න අතරේ අපි ඉස්සල්ල මාන්සි වෙන්න ඕන මොක් කරන්නද. සක්කාඇදිිට්ටිය දුරුකිරීමටයි. ඇ සක්කාදෙක්්ටි දුරකරගෙන සෝවාංගුුණුන්. අපට අනිවාරයම තරහ දුරු කරගන්න අවස්ථාවක් ලැබෙනවාමයි. ඉතින් ඒ නිසා අපි නිරන්තරයම කල්පනා කරන්න ඕනේ අපි ඉක්මනින්ම මේ සක්කා ඇදිි්චි දුරුකරගෙන චතුරාරි සතති ධර්මය හිත පිහිටුවාගෙන මේ ජීවිත අවබෝධයක් ඇතිකරගන්න යෙදකොට බයිවින්න දෙයක් නෑ. බැරණට පස්සේ ආයමත් අවස්ථාවක් ලැබෙනවා. ද අපි කියීම කෙනෙක් සවාන්ගේීමම පි පුහුණුවෙනවා කියලා. දැ මෙයාට සෝවාන් වෙන්න ඉස්සර වෙලා ටච්චර හිත හදාගන්න හම්බින්නේ මරවාකීම. මෙ කොහේ දුපදින්නේ. සුගතිෙන් එකන්නේ ආමත්‍යයාට අවස්ථාවක් ලැබෙන හිතද වුණු කරන්න. හිතදුණු කර ධර්මය කායෙත් හම්බියනවා. එබං ජීවිතම් තම මේ ජීවත්තුවෙලයින්දදදි කල්පනාා කල නැත්ත. සමාට මරණින්මත්ති සුගති උපදී සුගතිය කලකයි මිනිස්ලෝක පදව අවස්ථාවක් ලැබෙන්නේ. අන්නේ එකන අනතුර. තින් මේ අනතුරල්ලින් මිදි දති නමදීතමයි දැඩ්ඩි මතේක සිටින්ටෝනේ මම මේ ගෞතෙම බුද්ධ ශාසනේ චතුරාරය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා කියල.සාදසාදසාද